ස්වාමීන් වහන්ස මෝහය බලවත් වන තැන් කොයි ආකාරයටද අපිට පැහැදිලි කරගන්න පුළුවන්? දැන් සාමාන්‍ය මෝහය ගැන කතා කරද්දී වර්තමාන සමාජය තුළ මෝහය කියන කාරණේ බලවත්ව තියෙන දෙයක් තමයි මත්තතුරු පානය කියන කාරණේ. තේරෙනවද? ඒතොර නිරේතුරුවම මත්තතුරු පානය කියන කාරණේ තුලින් අපේ ජීවිතවලට එක පැත්තකින් රෝගී භාවය ඇති වෙනවා, අසමගිය ඇති වෙනවා, අකුසල් මූලයන් ඇති වෙනවා, දුස්සීල භාවය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා, මෝඩකම ඇති වෙනවා, හීනමානය ඇති වෙනවා. මේ එක මත් වතුර බීදුරෝක මේ සියල්ලම තියෙනවා. තේනද? අපි එක මත් වතුරක් බීදුරුවක් බොනවා කියන්නේ මෝඩකම, එතනින් ගියාම හීනමානය, රෝගී භාවය, අසමගිය, දුස්සීල භාවය, අකුසල් මූලයන්, සතර අපාය, මේ සියල්ලම බොනවායි කියන කාරණේ. ඒ නිසා නිරේතුරුවම මත් වතුර පානය කියන කාරණේ බලවත් වූ මෝහයට අදාළ ධර්මයක් හැටියට දකින්න දක්ෂ වෙන්න. මේ වර්තමාන සමාජයේ අලුත් මත් වතුර සංස්කෘතිය පැතිරිලා එනවා. හන්දියකට ගියාම හන්දිය අනිත් කඩවල් වලට වඩා බාහිරක තමයි විසිතුරු. තේනද? එක එක විසිතුරු බීම ජාති, එක එක මිලාදික බීම ජාති, එක එක පිට රටින් ගෙන ආපු බීම ජාති අනිත් තැන් වලට වඩා විසිතුරු භාවයෙන් වර්ණවත් භාවයෙන් දැන් මේ නැවුම් වෙලා තිනවා මේ මත් වතුර කඩ. තේනද? මේක හේතුඵල ධර්මයක්. මේ හේතුඵල ධර්මයේ මොකද්ද? මනුෂ්‍යයා බුදුරයන් වහන්සේ කියනවා ප්‍රනීත ප්‍රනීත දේ දෙන්නා ප්‍රනීත ප්‍රනීත දේ ලබනවා කියලා. අප්‍රනීත දේ දෙන්නා අප්‍රනීත දේ ලබනවා කියලා. විෂ දේ දෙන්නා විෂ ලබනවා කියලා. එහෙනම් මේ නව මත්පැන් සංස්කෘතිය මේ පැතිරිලා යන සංස්කෘතිය රජයකටවත් නවත්තන්න බැරි මේ සංස්කෘතිය කියන්නේ මොනෝනා ජනතාවගේ පිනේ හේතුඵල ධර්මයක්. ඒකත් එක්තරා පිනක්. ඒ පින කියන්නේ අපි පුංචි කාලේ අපි දැනගත්තේ රාගන අපි දන්නවා ගල් අරක්කු පොල් අරක්කු දන්නවා ඊට වඩා දෙයක් අපි දන්නේ ඊට වඩා දෙයක් තිබෙන්නේ නැහැ. නමුත් අද මේ අලුත් සංස්කෘතිය තුල නොනා අප්‍රමාණ දේවල් මේ සංස්කෘතියට එක්තු වෙලා තියෙනවා. මොකක්ද මේ? මේක මේ පිනේ විපාකයක්. විස ලැබෙන්නේ විස දන් දීපු නිසා. පෙර අතීතේ රා පොල් කට්ට, අරකු පොල් කට්ට, කසිප්පු පොල් කට්ට නැත්තම් ගංජා සුරුට්ටුව බෙදාගෙන බීමේ දානීය ආනිසංසයි මේ මෙතෙන්ට ලැබෙන්නේ. විසට අදාළව විස ලැබෙනවා. ප්‍රණීත දන් දුන්න ප්‍රණීත දේ ලැබෙනවා වගේ විසට අදාළව විස ලැබෙනවා. ඒ නිසා මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ දැන් සමහරු ඉන්නවා නොනා අත දිගහැරලා අරක් වලට වියදම් කරනවා. යාළුවන්ට මිතුරන්ට අත දිගහැරලා විකුණම් කරනවා. එයා බොන්න කවදාකවත් ලෝභකමක් නැහැ. නමුත් එයා බිරිඳට දරුවන්ට සලකනවා. තේන්නේ? ඒවත් කරනවා. මෙයා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා ඉපදුනොත් නෝන අර දුන්නා වූ අරක්කු දානයන් නිසා නිරේතුරුම ප්‍රණීත අරක්කු යාට ලැබෙනවා. ඒ හේතුඵල ධර්මයක් නෝන. මේක තමයි මේ අලුත් සංස්කෘතිය. ඒ නිසා බලන්න අපේ රටේ අප්‍රමාණ මත් වතුර දන්සල් තියෙනවා. මගුල් ගෙදරක් ගත්තොත්, මල ගෙදරක් ගත්තොත්, උපන්දින සාදයක් ගත්තොත්, ප්‍රිය සාදයක් ගත්තොත්, හෝටලයක් ගත්තොත්, තැබෑරුමක් ගත්තොත්, මනුස්ස ලෝකයේ මිනිස්සු මේ සංඝයාට දන් දෙනවට වඩා මත්පැන් දාන වැඩි. කවුරු තනියම බොන්නේ? යාඥේ කටගහගෙන ගිහිල්ලා එයාට දීලාම තමයි බොන්නේ. එතකොට මේකත් දානයක් නෝන. තේන දානමේ චේතනාව. එතකොට ඒ ඥානමේ චේතනාවට අදාළව හේතුඵල ධර්මයන් සකස් වෙනවා. එතකොට විසදේ දන් දුන්නා අන්න විසදේ ලැබෙනවා. විසදේ ලැබෙනකොට එයාට ලැබෙන්නේ එක එක වයිවර්ණ මේ ලේබල් එකටම එයාට ලැබෙන්නේ. තේන? මේක මේ සංස්කාරය. තේන? ළමයා ගිහිල්ලා අර එක එක රසවත් ආහාර තෝරනවා වගේ පෙර දන් දීලා, පෙර අරක්කු දන් දීලා, අසත්පුරුෂ අරක්කු දානය දීලා අර විසිතුරු විසිතුරු ලේබල් අර මිලාදික දේවල් ඒගොල්ලන්ට ලැබෙනවා. හේතුඵල ධර්ම. ඒ නිසා ලබන්නා වූ නවසරේදී ඔබට බැරි නම් මත්පැන් බීම කියන කාරණය ඔබට නවත්තන්න බැරි නම් අදුම වශයෙන් අනුන්ට මත්පැන් ඒ අසත්පුරුෂයේ දානය දීමෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්නවා. ඒ අසත්පුරුෂ දානෙන් වැළකෙන්නවත් ඔබ දක්ෂ වෙන්නවා. ඒ දක්ෂභාවය ඔබට යම් හෝ ගැලවීමක් තියෙනවා. මොකද සමහරු ඉන්නවා තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා. තමන් බොන්නේ නැහැ අනුන්ට දන් දෙනවා. ඒක බරපතල අකුසල මූලයක්. නිරේතුරුවම එතනින් දක්ෂ වෙන්න මේ සංස්කෘතිය කියන්න ඕන අනිවාර්යයෙන්ම පෙර ජීවිතයේ අසත්පුරුෂ මත් වතුර දානේ ඵලයක්මයි. තේනවා? ඒ ඵලයක්මයි. ඒ නිසා මේක නවත්තන්න කාටවත් බෑ. මේක නවත්තන්න පුළුවන් එකම එක රටාවයි තියෙන්නේ. කරුණා කරලා Taman බිව්වත් කමක් නෑ අනුන්ට දෙන්න එපා. ඒතර අනුන්ට මේක ප්‍රදාහණය කිරීමේ ලෝභසිතෙන් තොරව දෙන මොහොතේ ඊට අදාළව සංස්කාරයන් ඊළඟ ජීවිතේදී සකස් වෙනවා. අපිට තරුණ කාලෙම බේබද්දන් හැටියට නැත්තම් රෝගීන් හැටියට පත්වීමේ සංස්කාර උතන අනිවාර්යම තියෙනවා. ඒ නිසා ඔය කාරණේ දකින්න ඔබට මේකෙන් ගැලවෙන්න බැරි නම් ඔබ කවදාක්වත් ඔබේ මගුල් ගෙදර වේවා, උපන්දින සාදේ වේවා, මල ගෙදර වේවා, පිරිත් වේවා අනුන්ට මේ අසත්පුරුෂ දානය දෙන්න යන්නේ. ඒ අසත්පුරුෂ දානය ඔබ අනුන්ට දුන්නොත් ඊට අදාළ සාධකයක් හැටියට අනිවාර්යයෙන්ම ඔය මත්වතුර කඩවල පෝලිමේ ඉන්න කෙනෙක් බවට ඔබ පත් වෙනවා. තේනවා?